අයිබෝවන් අයිටෙක් කෙලෙක්ට්‍රොනික් සිංහල චැනල්ල ඇත් එක් එකතු වෙලා ඉන්න හැම දෙනාටම අද මං ඔයාලට කියලා දෙන්න ලැස්ති කරලා තියෙන්නේ මිනි ඔරෙන්ජ් කියන පම්ප් එක සම්බන්ධව. මේක එයා කන්ඩිෂනර් වලදී භාවිතා කරන ඩ්‍රේන් පම්ප් එකක්. අපි එහෙනම් ඉගෙන ගමු මේ පම්ප් එක භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවලදීද කියලා. මේ පම්ප් එක හද කියලා දෙන පම්ප් එක ඩක්ටඩ් එයා කන්ඩිෂනර් යුනිට් එකකට තමයි සවි කරලා තිබ්බේ. ඒ වගේම ස්ප්ලිට් ඒසී එකකට වුණත් මේක සවි කරන්න පුළුවන්. මේ පම්ප් එක විශේෂයෙන්ම වුණා කරන්නේ ඩ්‍රේන් සිස්ටම් එක හරියටම, කියන්නේ සාමාන්‍යයෙන් අපි ඩ්‍රේන් සිස්ටම් එකක් දාන්නේ ඇංගල් එකක් තියෙන විදිහට. ඒ කියන්නේ ඒසී එක උඩ තියෙන්න ඕන, ඩ්‍රේන් සිස්ටම් එක ඒසී එකට වඩා පල්ලෙහයින් යන්න ඕන. අන්න එහෙම නැතුව ඩ්‍රේන් සිස්ටම් එක ඒසී එකට වඩා ඉහළින් ගමන් කරනවා නම් ඒ වගේ ස්ථානවලදී ඒසී එකක් සවි කරද්දී මෙන්න මේ වගේ පම්ප් එකක් භාවිතා කරලා තමයි ඒසී එකෙන් ඉවත් කරන වතුර ඉවත් කරන්නේ එළියලා ඉන්න එකට. දැන් බලමු මේ ඩක්ටඩ් ඒසී එකට ඇයි මේ වගේ පම්ප් එකක් දාලා තියෙන්නේ කියලා. මේ ඩක්ටඩ් ඒසී එක තියෙන්නේ අපාර්ට්මන්ට් එකකට. එතකොට අපාර්ට්මන්ට් එකක් කිව්වට පස්සේ සාමාන්‍ය ගෙදරකදී වගේ, සාමාන්‍ය තැනකදී වගේ වතුර ඉවත් කරන්න බෑ. ඒ කියන්නේ වටේටම තියෙන, කියන්නේ අපි කාමරයක් ගත්තොත් එහෙම කාමරේ වටේටම තියෙන්නේ තවත් කාමර, තවත් ඕපන් ඒරියා. ඕපන් කියන්නේ විශේෂ ඒරියා. ඒ කියන්නේ වතුර ලයින් එකක් ඉවත් කරන්න බෑ. මේවයි ඩ්‍රේන් සිස්ටම් යන්නේ ඉහළින්. ඒ කියන්නේ ස්ලැබ් මට්ටමින් තමයි ඩ්‍රේන් සිස්ටම් එක යන්නේ. අපිට ඒ වගේ ඩ්‍රේන් සිස්ටම් එකකට යවනවා නම් අනිවාර්යෙන් පම්ප් කරලා තමයි යවන්න ඕන. එතකොට ඒ කියන්නේ ඒසී එක තියෙන සිවිලින් එකෙන් යට ඩ්‍රේන් සිස්ටම් එක තියෙන්නේ සිවිලිමට සමාන්තරව, කියන්නේ ස්ලැබ් එකට සමාන්තරව. අන්න ඒ වගේ අවස්ථාවලදී තමයි මෙන්න මේ වගේ පම්ප් එකක් භාවිතා කරලා අපි වතුර ටික ඉවත් කරන්නේ. කියන්නේ ඒසී එකෙන් ඉවත් වෙන වතුර ටික ඩ්‍රේන් සිස්ටම් එකකට යවන්නේ මෙන්න මේ පම්ප් එකක් භාවිතා කළා. ඔයාලට ඔයාලට පෙන්න මම මෙන්න මේ බොක්ස් එක වගේ තියෙන කොටසට තමයි පම්ප් එකේ වතුර ටික, කියන්නේ ඒසී එකේ වතුර ටික ඇවිල්ලා මෙන්න මේ යුනිට් එක ඇතුළට එකතු වෙනවා. එකතු වුණාට පස්සේ මෙතන තියෙන පොඩි සෙන්සර් කොයිල් යුනිට් එකක්. මේක තියෙන්නේ මැග්නට් එකක් එක්ක, රීඩ් ස්විච් එකක් තමයි මෙතන තියෙන්නේ. අන්න ඒ සෙන්සර් එකට වතුර කියන්නේ මේ බොක්ස් එකට වතුර පිරුණාට පස්සේ ඒ සෙන්සර් එක වතුරේ පාවෙලා උඩට එනවා. අන්නේ උඩට ආවට පස්සේ සෙන්සර් එකෙන් සිග්නල් එකක් එනවා මේ පොඩි ටෑන්ක් එකට වතුර මේ පිරලා තියෙන කියලා. ඊට පස්සේ පම්ප් එකෙන් කරනවා, පම්ප් එකට සිග්නල් එක ආව වතුර පිරලා තියෙන කියලා පම්ප් එකෙන් පම්ප් කරලා ඩ්‍රේන් සිස්ටම් එකකට සප්ලයි කරනවා ඒසී එකෙන් ආපු වතුර ටික. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි මෙච්චර පොඩියට මේ පම්ප් එක හදලා තියෙන කියලා. මේ පම්ප් එකත් මේ ටෑන්ක් එකත් මෙච්චර පොඩියට හදලා තියෙන්නේ විශේෂ හේතුවක් නිසා. බලන්න දැන් ඔයාලට පෙන්වන්න, දැන් මම ওই ගත්තේ වතුරේ පාවෙන්න පුළුවන් පොඩි රවුමක්. ඒ රවුමෙන් තමයි මේ බොක්ස් එකේ වතුර පිරුණම උඩට ඉස්සෙනවා. රීඩ් ස්විච් එකක් වගේ සෙන්සර් එකක් තියෙනවා. ඒ සෙන්සර් එකෙන් දැනගන්නවා වතුර උඩට පිරලා තියෙන කන්නේ තෙන්ට. ඒ තෙන්ට පිරුණට පස්සේ උඩට ගියාට පස්සේ සෙන්සර් එක ඔන් වෙනවා, පම්ප් එක ඔන් වෙනවා. එතකොට ඩ්‍රේන් වතුර ටික ඩ්‍රේන් වෙලා යනවා. දැන් මේ පම්ප් එක හයි කරන්න ඕන ඒසීකට යටි. පම්ප් එක කියන්නේ මේ පම්ප් එකේ මේ බොක්ස් එක හයි කරන්න ඕන ඒසීකට යටි. ඒ කියන්නේ ඒසී එකේ වතුර ටික සාමාන්‍ය විදියට බැස්මට එන්න ඕන. වතුර බැස්මට ආවට පස්සේ මේ පොඩි බොක්ස් එක වතුර පිරෙනවා. බොක්ස් එකෙන් යන ලයින් එක, කියන්නේ පම්ප් එක උඩ තිබුණට කමක් නැහැ. පම්ප් එක උඩ තිබුණට කමක් නැහැ. මේ බොක්ස් එක යටින් තියෙන්න ඕන. මේ බොක්ස් එකට වතුර පිරුණාට පස්සේ පම්ප් එකෙන් ෂක් කරලා ගන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ බොක්ස් එක මෙච්චර කුඩාවට හදලා තියෙන්නේ, මේ බොක්ස් එක ගොඩක් ලොකු වුණොත් ස්ප්ලිට් ඒසී වලදී භාවිතා කරන්න බැරි වෙනවා. දැන් මේ ඩක්ටඩ් එක ඇතුලේ නම් ඕන තරම් ඉඩ තියෙනවා බොක්ස් එකක් තියන්න. ලොකු එකක් වුණත් තියන්න පුළුවන් ඊට වඩා. නමුත් මේ ඩිසයිනර් තීරණය කරලා තියෙන්නේ පොඩි යුනිට් එකක් විදියට හදලා තියෙනවා. මොකද මේක
ස්පිට් ඒසි එකකට වුණත් ඇතුළට දාන්න ඉඩපුළු තියෙනවා. එක ස්පිට් ඒසි එකේ වුණත් මේ යුනිට් එක අපිට සවි කරන්න පුළුවන්. ඉතාම කුඩාවට මේක නිෂ්පාදනය කරලා තියෙනවා. දැන් ඔන්න බලන්න පම්ප් එක ඔන් වෙනවා. පම්ප් ඒ විදිහට හදලා තියෙන්නේ, මේ කුඩාවට හදලා තියෙන්නේ මේක ස්පිට් ඒසි එකකට වගේ වුණා සවි කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි කතා කරමු ලංකාවේදී නම් අපි ගොඩක් දැකලා තිනවා සාමාන්‍යයෙන් සුපර් මාකට් වල වගේ එක ළඟ 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 තියෙන shop තියෙනවා. ඒ shop වල දේල් තමයි තියෙනවා. දේල් තමයි තියෙන්නේ. සාමාන්‍ය බැස්ම පහයි කරන්න බෑ, ටිකක් අමාරුයි. ඒක නිසා ඒක කරන පොඩි බැරල් එකක වගේ පොඩි බූලියකට ඉවත් කරනවා, ආයි පිරෙනවා, ඉවත් කරනවා. අන්න ඒ විදිහට තමයි වතුර ටික, ඩ්‍රේන් වතුර ටික හරි හරදර විදිහකට මේ ඉවත් කරනවා. දැන් මේ වගේ පම්ප් ටිකක් තියෙනවා. ඒක ලේසියෙන්ම දුරකට උනත් වතුර ටික පම්ප් කරලා එළියට ගන්න පුළුවන්. ඉතාමත් පහසුයි මේ ක්‍රමේ. ඇත්තටම ලංකාවේ ගොඩක් අය නම් භාවිතා කරනවා අඩුයි. මටත් මේ පම්ප් එක හම්බුනේ අපාර්ට්මන්ට් එකකදී. අපාර්ට්මන්ට් එකේ තිබුණේ බටේටම බිත්ති තිබුණා. ඒ බිත්ති වලින් ඩේට් සිස්ටම් එක හරියටම සප්ලයි කරන්න බැහැ. මේක ඩක්ට් ටයිප් එක. එතකොට මේක සිංක් ලයින් එකට, එනේ සිංක් එක කයි කරලා තිබ්බ ඒ ලයින් එකට ගොඩක් දුර, අඩි 20ක් විතර දුරට පම්ප් කරනවා මේ AC එකකින් එන වතුර ටික. ඒකත් උඩට තමයි පම්ප් කරන්නේ. ඒ විදිහට සවි කරේ නැත්තම් ඇත්තටම සිවිලින් එකට යටින් තමයි වතුර ටික එළියට යවන්න වෙන්නේ. ඒකට ගොඩක් කැත නිසා තමයි මේ වගේ විශේෂ පම්ප් එකක් භාවිත කරලා වතුර ටික ඩ්‍රේන් කරන්න හදලා තියෙන්නේ. ඇත්තටම මේකෙදි අපි සවි කරන විදිය කතා කරොත් එහෙම 230 වලින් තමයි මේක වැඩ කරන්නේ. මේ පම්ප් එකට ලයින් එක දීලම තමයි තියෙන්නේ කනේ. පවර් එක ඇවිල්ලා තිනවා AC එකකින්. ඒ පවර් එක ස්විච් වෙන්නේ මේ බොක්ස් එකේ තියෙන සෙන්සර් එකකින්. සෙන්සර් එකකින් ස්විච් වෙනවා කියන්නේ ඒ බොක්ස් එකට වතුර පිරුණොත් සෙන්සර් එක ඔන් වෙනවා. මොකද ඇතුලේ තියෙන පොඩි වලල්ලක් වගේ, අන්න ඒ වලල්ල පා වෙනවා. ඒ පා වුණාට පස්සේ වතුරේ පා වෙනවා. ඒ වතුරේ පා වුණාට පස්සේ වලල්ල උඩට ඉස්සෙනවා. වලල්ල උඩට ඉස්සුණාට පස්සේ පම්ප් එක දැනගන්නවා වතුර පිරලා තියෙන්නේ කියලා. පම්ප් එක ඔන් වෙනවා. පම්ප් එක වතුර ටික චක් කරලා ගන්නවා. දැන් අපි හිතමුකෝ මේ වගේ පම්ප් එකක් භාවිත කරන්නේ නැතුව මේ AC එකට වෙන විකල්පයක් නැහැ. ඇත්තටම මොකද AC එකේ සවි කරලා තියෙන තැන වටේටම බිත්ති තියෙන්නේ. වටේටම වෙනත් කියන්නේ ඩ්‍රේන් සිස්ටම් එකක් ඇත්තටම දාගන්න තැනක් ඇත්තෙම නැති තරම්. ඒ වගේ විශේෂ ස්ථානවලදී භාවිත කරන්න මෙන්න මේ පම්ප් එක අපි භාවිත කරන්න පුළුවන් කියලා වලට විශේෂයෙන් මතක් කරනවා. මම හිතනවා අද වීඩියෝ එකේ විශේෂ කියලා දෙන්න උනේ මේ පම්ප් එක අපිට භාවිත කරන්න පුළුවන් විශේෂ ස්ථානවල AC සවිකරද්දී. අදට වීඩියෝ එකකින් මම අතර වෙනවා. අපිට මේ සම්බන්ධව ඔයාලට කියලා දෙන්න අවශ්‍ය වුණේ මේ වගේ පම්ප් එකක් වෙළඳපොලේ ගන්න තියෙනවා. මේක භාවිත කරලා විශේෂ ස්ථානවල AC සවි කරන්න පුළුවන්. මං විශේෂ ස්ථාන කියලා කිව්වේ ඩ්‍රේන් ලයින් එක සාමාන්‍ය විදියට යවන්න බැරුව සාමාන්‍ය උසකින් ඩ්‍රේන් පම්ප් සිස්ටම් එක යවන්න පුළුවන් මේ වගේ භාවිත කරලා. සුබ දවසක් හැම දිනාටම. ඓටෙක් ඉලෙක්ට්‍රොනික්ස් සිංහල චැනල් එකත් එක්ක එකතු වෙලා හිටියට.